අර්බුධයත් ඒවගේම අවෂධ අර්බුදයත් සහ රටේ තියෙන සමස්ත තත්ත්වය අර්ුධකාරරි තත්ත්වත් හේතුකොට ගැෙන වෛද්‍යවරුන්ට දැඩී අපහස්ථාවකට ඒගේ රහල් කාර්මන් ලිට දැඩිය පවස්ථාවකට පත් වෙල සිත්වා මේ වෙලාවේ රෝහල් කීපයකම සේවාවට පැමිණීමට නොහැකි හේතුව හින්දා. රෝහල් කීපයක කටයුතු අඩල් වෙලා තියනවා අනි පැත්තෙන් ගත්තාහම අපි දකින කාරණාවත් තමයි වෛදුවනු විශෂම රජවයිද්‍ය නිදාදගේ සංගමයේ සමාජිකත්වය දිනපතාම අපට පැමිණලි කරමින් පවතින මේ සෞ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා. අව්‍ය ඉන්දන සැපෙයි මහරියාකාරු සිද්ධ වෙන්නෑ කියන එක. අි දකින ප්‍රධානතම කාරණාවත් මයි. අත්‍යවශ්‍ය සේවාවක් වගේම මෙහිදී තියෙන ප්‍රධානකාරණාවතා හදිසි සේවාව කියන එක. ක්‍රියත්ම කිරීම එතකොට වෛද්‍යවරුන් අත්‍යවශ්‍ය සේවාවඒ වගේම හදිසේවාව කියන කාරණත් දෙකම ක්‍රියාත්ම කිරීම හේතුවෙන්. මේ සේවාවේ විශේෂ ප්‍රමුඛතාවක් ලබාදී යුතු බව අපි සඳහන් කළ යුතුයි. මොකද රෝහල්වල යම්කිසි ආකාරයකින් අත්‍යවශ්‍ය සේවාවන් සැපයනවා වගේම හදිසි සේවාවන් බිඳවැටුණුත්. රෝගී ජීවිත වගේම සමස්ත සෞ්‍යම අනතුරට ලක් වෙනවා. මේ වෙලාවෙී බෛදධෝරු විතරක්න වේ මඟ තන සස්ථ කාරරි මණ්ඩලේම සේවේයට ගෙන්වා ගැීම දැඩි අපහස්ථාවයක් අපි දකිනවාඒ සඳහා යම්කිසි සාධනය වැඩ පිරිවලක් සෞඛ්‍ය අමාත්‍යංශපත්තෙන්ට ආමත් සිදුවලා නහැ වෛද්‍යවරුන් දින ගණන්තිේ තෙල් පෝලිම්බල ඉන්නවා ඒවගේ සෞඛ්‍ය සේවකයෝ දින ගනන්තිස්ේ තෙල් පොලිම්බලඉවා. ඒවගේ සමහර රෝහල්ස්වංක්‍රී ඔවම ඒ වැහිල ගීලා තියනවා. එතකට මේකට හේතුව තමයි. සේවා පවත්වාගැනීමට කණ්ඩෑමක් සිටියයුතුයි. ඒ ක්ඩාෑම තැන්තැන්වල තෙල්පෝලිම්බලේදිද්දිී සමස්ත පද්ධතියම මේ වෙනවොල් කඩාගෙන වැටලා තියෙන. තින් ඒක ඉතාමතම බරපතල ගැටලුවක් මේ ඉන්න දේශපාලන අධිකාරියට තේරුම් යන්න ඕනේ මේ සෞඛඛ කියෙනෙකේ වැදගත්කම සෞඛ්‍යපය උපද්ධතිය බෙඳවැටනුවොත් සමස්ත රටම බිධවැටනවාෙනෙක තේරුම් ගන්න ඕනේ මේදී වෛද්‍යවරන්ට ප්‍රමගතාවැකිල ොනෙේ අපි ඉල්ලන්නේ සමස්ත සෞඛ්‍ය සේවා පවත්වා යාහැකි ක්‍රමවේදයක් සකස් කරන්න කිය එක. මේ ක්‍රමවේදීදී ප්‍රධාන මූලිකත්වයක් දීවිතුයි මේ හදිසි සේවාවන් පවත්වාගෙන යන කියනක. හදිසි සත්කාර පවත්වාගෙන යනවා කියන එක. ඉතින් තේරුම් ගන්නවන කාරණය තමයි ප්‍රමුකතාවේ කියන එක රටතුළ අපි දකි දෙ නෑ. ප්‍රමුඛතාවයට අවශ්‍ය ක්‍රමවේදයන් රටතුව සකස් වෙලා නෑ ඒ. සකස් නොවීම හේතුවෙන් සමස්ත රෝගීන්ගේ ජීවිත අර්බුධකාරිතත්ත්වයක් අනතුරට ලක්වෙලා තියෙනවා. ඒ ගැන අපිට කළ හැකි දෙයක් නෑ අපි බලාපොරොත්තුවයෙනවා මේ සම්බන්ධෙන් රජය යම් කිසි ආකාරයකින් අවධානය යොමු කරලා මේ සම්බන්ධව කටයුතු යෙදුව අපේ වෛද්‍යවරුන් අපේ සෞකිසිවකෝ සමස්ත කාර්යමණ්ඩලෙම සේවාවට පැමිණීමේ බලාපොරොත්වෙන් ඉන්නවා ඒේ සේවට පැමිණිීම ලාපුරත්තුේ හිටියත් ඒ අවශ්‍ය පහසකල් සැපේව නැත්තම් අප සේවාව කරගෙන යමට හැකියාවක් නෑ. ඒ සඳහා වගකීම දේශපාලන අධිකාරයත් සෞඛ්‍යාමාත්‍යන්සත් මේ රජයත් භාරගතය යුතුයි අප ෙතනින් හට කළ හැකි දෙයක් නැති බව මේ වෙලා ප්‍රකාශ කරන්න ඕන. වෙලාව අෞෂධහින්ග ඒවගේ ප්‍රවාහන දුෂ්කරතාහින්ද. ජනතාව තේදම්ගත යුතු කාරණතම ඉතාමත්ම පරිස්සම ජීවතයන්න. ො යන ක්ෂ්දික පරිසංකරගන්න ඒ අවෂද ඒ නාස්තිිකරන්නේ නැතුව ප්‍රමාණ ඒ අදාළ ප්‍රමාණවලින් පාභාවිතා කරන්න ඒ වගේම යම කි රජකාරයක් ෙදරදර වැඩටත්තු ෙන් තාමත්ම පිසම වැඩට තුරන්න මේ වෙලාවේ යම්කිසි අනතුරක් සිද්ධ වුනොත් ඔබට ප්‍රවාහන පහුකන් සපයා ගන්න ැරිවේවි. ඒවකම ෛදවරුන්ට තෙකු ්‍රෝහල් කාරමටිල ප්‍රහණ පසකන් සපය ගන්න බෑ. එකුණ මේක අනතුරට පත්වීම පීඩාවට පත්වීමේ හැකියාව ජනතාවට වැඩි. ඒ පීතාමත්ම කාර්මික ඉල්ලාල සිත්න මේ වෙලාවේ. ඉතාමත්ම කල්පනා කාරව ජීවත්වෙන්න. ඒවගේම දරුවන් රැක බලාගන්න මේ වෙලා වෙදී ඉතාමත්ම පරිස්සමෙන් මොකද තියන අවක්ෂධ ප්‍රමාණයන් ප්‍රමාණුවත් නැහැ රටේ සමස්තයක් කටර් ගත්තාම තොගහි අඩුවිමින් පවතිනවා.ඒ වගේ මනිපැත්තෙන් ගත්තාහම මේ ප්‍රවාහණ පහසුකංසා සෞඛ්‍ය පහසුකම් අඩාල වීමහින්දා. අපේ ජීවිත යම්කි මට්ටමකින් අනතුරට පත් වෙලා තියෙනවා. ඒක අපි විශ්වාස කරනවා මේවෙලාවෙේ ඉතාමත්ම පරිස්සැම් ියුතු කාලසිමක් කියලා. ඒවගේම යම් කිසි රෝගයක් තියෙනවා නම් යම් කිසි අපහස්ථාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙලා තමාගේ ප්‍රවාහන පහසක වන්න පුල නැ ලාගම රෝහල වවෙන්න පුළ ලඟම යිෛදවර වෙනපුළවා ඔවුන්ගේ ගන්න පුලොන් උපදේශයක් කරගෙන ඉතාමත් ඉක්මනින් රෝහල් ගතවීමට අවශ්‍ය පහසකන් සපය ගන්න අපි දෙක්කා ගර්බනී අම්මරු නැත මාතාව අම්මක් කෙනෙක් තමාගේ දරුව ප්‍රසෘත කිරීම සඳහා. රෝහලට යාමට නොහැකි තත්වයක් උදා වෙලා තිබා ති මෙවැනි අය විතාමත්ම කල්පනාකාරීවන්න පෙරසිටම සූදානම් වෙලා ඉන්න කොයි ආකාරයෙන්ද තමන්ගේ ප්‍රවාහණය සුදුසු ආකාරයෙන් ලෑස්තිකර ගන්න පුළුවන් කොහොමද කියන එක. ඒ සම්බන්ධ කල්පනාකාරීවන්න අන්ති මෝත වෙනක ඉන්න එපා එක තමාගේ ජීවිතයටත් අනතුරට වන්තුර පත්වේ හැකි දෙයක් වෙනවා. ඒයින්දා ගර්බිනි මාතවනත් කුඩා දරුණුත් මේ සියන වැඩි හිට අය. යම් කිසි රෝ රෝගී තත්වත් තියෙනවන ඒ පිළිබඳව සැකිලිමත් වෙන්න. ඒවගේම ඒ සිලිබඳ පෙරසූදානමකින් සිටින්න පෙරසූදානම කියනෙක මෙහිී ඉතාමත්ම වැදගත්වෙනවා අපිට එහෙම කියාරෙන හරියට හැකියාවක් නැහැ නමුත් තියෙනවනම් ප්‍රවාහණ පහසුකම්. මුණුම හෝ ආකාරයකින් ඒ ක්‍රමවේදයක් සලසාගෙන සිටීම ඉතාමත්ම වැදගත් නිකරුණේ තමු ඉදන ටික භාවිතා කරන්න එපා නිකරුණේ ගමන්බිමයි යන්න එපා තමුන්ගේ ඉන්දන තියෙනවනං යම්කිසි ප්‍රවාහන ක්‍රමවේදයක් තියෙනවන එක පරපරිශමම පාවිච්චි කරන්න මොකද මේ වෙලාවේ ඔබ අනතුළට පත්වනොත් අනෙක් අයටු දව කිරීම හැකිවක් නැතිෙසා. මතන්නේ ඔවන් රජකාය ඔුන් හරිියයාකාර ෂ් කිරවනන් මේ වෙනකොට තෙල් නැහැ කියැ හැියාවක් නෑහ ොකද ඔුන් දැනගන්න ඕන එකටම අමාත්‍යවරේ මමාත්‍යංශයක් කාරි මණ්ඩලක් නිලධාරින් පත් කරලයි. ඉතින් ඔවුන් අපට ඒ සම්බන්ධයෙන් දුද්ගැනවිල කියන්න නෙවේ ඉදින්නේ ඔවුන් යම්කිසි ක්‍රමයක් පාවිතාල යතුයි මංහිතන්නය මේක ඉතාමත්ම අවාසනාවන්තත්ත්යා. ඔවුන්ගේ දු්ගැනවිල හට ජනතාව සූදා නම් නැහැ. අපි අපේ සේවා ඉෂ්ටකරනවන ඔවන් ඔුන්ගේ රාජකාරය හරියාකාරව විෂ්ට කරන්නුන. මෙතැන්ද ප්‍රමාදය කියන එක නැත්තං ඒකට කරුණවි මස කරුණු අපිට දක්වන එක නෙවෙ කළ යුත්තේ. අපි කළ යුත්තම කොමක්ද කියන එක ඔවුන් කරන්න කුමක්ද කියෙ පැහදිි කියන එක. නැතන් අදේනව නැව අදෙන්න්න පැරුණ හිටේනව නැව කිය එක නෙවෙයි. ඇත්තම කළ යුත්තේ ඉදිරි සැලස්ම පැහැදිලිව. රටට ඉදිරිපත් කරන්න ඕනේ සහ ආරක්ෂ ක්‍රමවේ දැන්න අපි මොුණවාද කරන්න ඕනේ අපේ බෆස් ටොක්කය දවස් කියකට තියෙනවාද ඒ සම්බන්ධය ඉතාමත් පැහැදිල් දැනීමක් තියෙන් ඕනේ අපි මොවාද කරන්න කියගේ ඇ අපට පේෙන්නේ නෑ රජයන්නේ ආකාරයෙන් කටයුතු කරනවා. අපිට පේන්නේ අපිට දුද්‍යන විල කියනවා. අපිට පරිස්සම් වෙන්න කියනවා. ඉතින් අප ජනතාව කළ හැකි දවල්ි නතාව පපරිවාර්ශයෙන් කර තියෙනවා. රජය සහ ඒ අදා ළමාත්‍යවරු තමාගේ කාර්භාරය හරිකර ිෂ්ට කරන්න. මතන කොවිට් දත්වය කළමනා කරනයකිරීමද සෞඛ්‍යන්ස බෛද්‍යවරු සෞඛ්‍ය කාර්මණ්ඩලේ ඉතාමත්ම උනන්දුවෙන් පෙර දැක්මක් ඇතුව සූදානමක් ඇතුව ඒ සම්බන්ධෙන් ගල්තයතු ක්‍රියා මාර්ග අපි ඇදිලි ඉදිරිපත් කෙරුවවා පදකින්න ඇැති ්‍යක්ෂීන් එකනකම් බලාගෙන හිටියනෑ අපි. ඊට පෙර ගන්නපුළුවන් සියලුම ක්‍රමවේද. දුරස්්‍රභාවය මාස් පැළඳීම සියලම දේවල් අපිකිරවා. ඒ කරලා තමයි වැක්ෂසින් එකටගේ. හැබැ මේ අවස්ථාව ජැපි දකිනවා. ඒ සඳහා පෙර සූදානමක් කිසිම දෙේක නැහැ. ඒ සඳහා සූදානම් බියුතු ක්‍රමෝපා යන්නෑ. සහ ජනතාවට ඒ සඳා දිය හැකි උපදෙස්දීලනෑ. ඒම නෙව මිකරස් පෙර සූදානමක් ඇතුව කටයුතු කළයතුයි. සහ කොවිඩුවලට අන්තාසරන තත්වයකට දැම්පත්වවෙලතීර ජනතාව මෙවැනි තත්ත්වයකට පත් නොවී යුතු අපේ රට ඒපත් නොවෙන්දනම් ඒ සඳහා හොඳ දැක්මක් යනුව කටයුතු කරන්න ඕන අපට පේනවා අමාර්ත්‍යමන් ලොහෝ වන්න පුළුවන් අනිකුත් කාරමන්් ලොෝ වන්න පුුවන් මේවා නිසි කලමනා කරණයක් නැතිකම හින්ද තමයි ඒවගේම කා රාමෝක වැඩ නොකරන හිද තයි මෙ ත්වකටත්වෙ ති. ැර ැගන්න ലද്വര අප സබ്രाइब කරන්න. വඩියോവട ൈයි කරන්න ක ම ediyor් කරන්න ശයා කරන්න തබത කරണपा.